අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ නියෝජිතින් අතර විශේෂ හමුවක් ඊයේ පොස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් සන්ධානයක් කරා තරඟ කරන්න කුටි අධිකාරි මණ්ඩල ඒකකත්වය දීලා තිබෙනවානේ. ඒ ගැන ඉදිරි වැඩ කටයුතු කිරීම පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හෙට රැස් වෙනවා. මේව ගැන තමයි අදහස් හමාර වෙනුම් තියෙන්නේ. විශේෂයෙන් කුටි අධිකාරි මණ්ඩලයට යෑම පිළිබඳව තාමත් එකඟත්වයක් නැහැ. මොකද හතර දෙනෙක් කුටි අධිකාරි මණ්ඩලෙන් ඉවත් කරලා තියෙන නිසා ඒ හතර දෙනා නැවත කුටි අධිකාරි මණ්ඩලයට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරලා ඒ එකඟතාවයේ අනුව තමයි කුටි අධිකාරි මණ්ඩලයට යනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඇත්තටම ගැටුමක් නිර්මාණය වෙයි. මම හිතන ගැටුමක් වශනය කියලා. මොකද මේ මොහොතේ එකිනෙකා පිළිබඳව විනය පරීක්ෂණ කිරීමවත් නැත්නම් එකිනෙකා පිළිබඳව ද්වේෂයෙන් බැලීමවත් නෙවෙයි කළ යුතුව තිබෙන්නේ. දැන් ඕනකම තිබෙන්නේ සමගිය එකට වැඩ කිරීම සහ අපි අතහැර ගියාය පවා එකතු කර ගැනීම. ඒ නිසා එවැනි තැනකට පක්ෂයේ යලි ඒම තමයි අවශ්‍යතාවය තිබෙන්නේ. ඒ ගැනයි මේ අදහස උමාරු වෙන්නේ. මම එකයි කිව්වේ ඒ හතර දෙනා සහභාගී කළ යුතුයි නැවත කැඳවිය යුතුයි කියලා ඉල්ලීම කරලා තිබෙනවා. ඒ ගැන තාමත් ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ ප්‍රතිචාරය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කුටි අධිකාරී මණ්ඩලයේ පැවැත්වෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි. ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයනේ. සන්ධානය කියන්නේ තව එකක්. මේක පටලව ගන්න එපා. තාම ලකුණක් සහ පක්ෂයේ නම නිශ්චිත වශයෙන් තීරණය කළා නැහැ. ඒ ගැන තීරණය කරන්න පක්ෂ නායක මේ සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දීලා තිබෙනවා. සන්ධානයේ ඉදිරියටයි. එහෙම මැතිවරණකින් පෙරදුනායි කියලා කඩාකප්පල් වෙන සන්ධානයක් නෙවෙයි. අපේ තියෙන දිගු කාලීන ව්‍යාපාරයක්. ඒක තමයි 2024න් පස්සේ එළඹෙන ජනාධිපතිවරණයට සූදානම් වීම. කාලය කියන එක ඉක්මනින් ගත වෙනවා. ඒ නිසා 2024 පස්සේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා පෙර සූදානම අපිට දැම්මම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව අපි ඒ අත්දැකීමුත් එක්ක වෙනස් වෙන්න ඕන තැන් වෙනස් වෙලා අලුතෙන් සංවිධානය වෙන්න තිබෙනවා. ඒ නිසා මේ මහමැතිවරණෙත් යම් ආකාරයක තීරණාත්මක සටනකට අපිට එන්න පුළුවන්. ඒකයි මේ සන්ධානයක් ගොඩනගලා අපි මේ මැදපන්තියේ ජනතාව විශේෂයෙන්ම ආකර්ෂණය කරගන්න උත්සාහ කරන්නේ. මොකද ඔව් කුටි අධිකාරි මණ්ඩලයේ හතර දෙනා නැවත කුටි අධිකාරි මණ්ඩලයට ගන්න බව ප්‍රකාශ කළා තියෙනවා නායකතුමා. ඔවුන් මේ ගැනීම තුර තමයි සජිත් ප්‍රේමදාසතුමා ඉදිරි කුටි අධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්නේ. නේද විශේෂයෙන්ම මොනවද අපි තීරණය? ඒ තීන්දුව අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්නම්. අපි සජිත් ප්‍රේමදාසතුමා සමග මන්ත්‍රීවරු හතර දෙනෙක් තමයි සාකච්ඡා කළේ. සජිත් ප්‍රේමදාසතුමා ඉල්ලීමක් කළා මේ අයින් කරපුවා ගන්න කියලා. ඒක ගන්නේ නැතුව එතුමාට යන්න බැහැනේ. ඒකින්ද එහෙම නැවත ගන්න බවත් ප්‍රකාශ කළා තියෙනවා. එහෙම ගත්තට පස්සේ තමයි සහභාගී වෙන්නේ. එජාපනායකත්වයේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එජාපනායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තියාගෙන ඉන්න කියනවා. අපි එතුමා මැරෙනකම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි හැබැයි ඊළඟ මැතිවරණය ඉදිරිපත් වෙන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා දැන් ලේකම් පත් කරලා තියෙනවා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා. ඊළඟ නාම යෝජන අත්සන් කරන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා සන්ධානයේ. ඊළඟ පාර්ලිමේන්තුවේදී පත් වෙන සියලු මන්ත්‍රීවරු සන්ධානයේ මන්ත්‍රීවරු බවට පත් වෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතිපක්ෂයේ නායකය විදිහට මැරෙනකම් හිටියට ප්‍රශ්නයක් නැහැ නේද? ඉතින් අපිට එක්සත් ජාතිපක්ෂ නායකත්වය දැන්ට අවශ්‍ය නැහැ. දෙනුම නම් දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයත් දුව තමයි මේ යන්නේ අලුත් සලකුණක් ඔස්සේ. වැඩේ ඉස්සරහට යනවා බොහොම සාර්ථක විස්සහට. දැන් ඔබතුමාලා මුලින් බ්‍රහස්පතින්දාට ඉස්සල්ලා ඉල්ලුවේ ඇත්තටම පක්ෂ නායකත්වය එක්සත් ජාතික. නමුත් හම්බුනේ කඩුව ඉල්ලුව පොපුව හම්බුනේ. ඊට පස්සේ දැන් කියනවා හොඳයි කියලා. මන් දන්නේ ඕගොල්ලොන්ට ඕන දෙයක් ඕගොල්ලෝ හිතා ගන්න. හරි. අපේ වැඩේ ඉස්සරහට යනවා ඉතාමත්ම සාර්ථකව. මගේ විශ්වාසය. ඇක්සිස්.